අපේ රටේ රාජ්‍ය දේපළ රාජ්‍ය සම්පත් මහා දවාලේ මේ මහා රෑ නෙමේ මහා දවාලෙත් කුණු කොල්ලෙට තමන්ගේ වාසියතකා දීපු රටක් මේ අවුරුදු ආසන්න අවුරුද්ද ඇතුළත අපිත් මේවට විරුද්ධයි හැබැයි මේ වෙලාවේ ක්‍රියාත්මක වන කුමන්ත්‍රණය අපි රටට හෙළිදරව් කරන්න ආණ්ඩුව කරන වැරදි දෙයට ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන විරුද්ධ වීමේ හැකියාවක් ඒ මන්ත්‍රීවරුන්ට තිබෙන බවයි අපි විශ්වාස කරන්නේ මොකද 20 වෙනි විවස්ථා සංශෝධනය සම්මත කරන්න අතයිස්සුවේ ඔය විරුද්ධ වෙලා මාධ්‍ය ඉදිරියට එන නායකයෝම තමයි එහෙනම් ඔවුන්ට පාර්ලිමේන්තුව තුල ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ කතාවෙන් සහ තමන්ගේ පාර්ලිමේන්තු ඡන්දයෙන් මේ ආණ්ඩුව හරිමකට ගන්න පුළුවන්කම තියෙද්දී ජනතාව ඉස්සරහට ඇවිල්ලා මේ පවත්වන සමුළු වලින් අදහස් වෙන්නේ මොකක්ද මේ රතන හිමිගේ ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණය උන්වහන්සේ සැලසුම් කරේ ආණ්ඩුව ඇතුළට ගිහිල්ලා දේශපාලන සාකච්ඡාවකට මන්ත්‍රී ධූරය පාවිච්චි කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුත් සම්බන්ධ කරගෙන ආණ්ඩුව ඇතුළේ ඉන්න ආණ්ඩුව ගැන කලකිරිච්ච මන්ත්‍රීවරුත් එකතු කරගෙන ආණ්ඩුව පෙරලන අපිත් බලාපොරොත්තු වෙනවා ඊළඟ පාර්ලිමේන්තු මහමැතිවරණයේදී පාර්ලිමේන්තුව තුළ වැඩි නියෝජනයක් ගන්න ඔබ දන්නවා අපේ රටේ මේ අවුරුදු පහෙන් පහට ආණ්ඩු මාරු වෙන ක්‍රමය තුල ඉදිරි අවුරුදු පහේදී අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා. ඒක මොන තරම් උත්සාහ දරුවත් ඒක වළක්ව ගන්න බෑ. හැබැයි ඒ අවුරුදු පහකට පස්සේ පෙරලෙන ආණ්ඩුව ඇතුලේ නියෝජනයක් අරගෙන පාර්ලිමේන්තුව තුල කටයුතු කරන්න උත්සාහ දැරීමත් මේ ආණ්ඩුව පෙරලලා මැති ඇමතිකම් ගන්න සහ මේ ආණ්ඩුව පෙරලලා Tamanගේ බලතණ්හාව ඉටු කරගන්න උත්සාහ දරන එක මහා පාපයක්. බලකාම අග්නිය නිවාලන්න කියලා තමයි අපේ රතනහාමුදුරුවෝ මේ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරද්දී කිව්වේ. නමුත් උන්වහන්සේ බලකාම අග්නියෙන් දැවෙමින් පාර්ලිමේන්තුවේ ඇතුලේ කුමන්ත්‍රණ කරලා ආණ්ඩු පෙරලීමේ උත්සාහයක් දරන බව මම නැවත නැවතත් සිහිපත් කරන්න කැමතියි. මම බලාපොරොත්තු වෙන ඉන්නවා උන්වහන්සේ ප්‍රසිද්ධ මාධ්‍යයක විවාදයකට එයි කියලා. මොකද මා ළඟ දේශපාලනික කරුණු තියෙනවා උන්වහන්සේ විසින් හෙළිදරව් කරපු මේ සමාජයේ ඉදිරියේ උන්වහන්සේගේ ඇත්තටම චීවරයක් දරාගෙන ඉන්න භික්ෂුවක් විදියට උන්වහන්සේගේ නිරුවත මේ සමාජයේ හෙළිදරව් කරන්න පුළුවන් තත්වයක් තිබෙන නිසා මම ඉතාම ඕනෑකමින් විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවලින් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා අපේ රට තුළ මේ දේශපාලන කුමන්ත්‍රණවලට ඉඩ දෙන්න එපා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අපි මේ ආණ්ඩුව රකින්න බව. අපිට අවශ්‍යයි මේ ආණ්ඩුව ගත්ත සියලුම වැරදි ක්‍රියාමාර්ගයන් මේ දක්වා. ඔබ දන්නවා මේ වෙනකොට මේ රටේ ජනතාව මහා විශාල පීඩනයකින් ඉන්නවා. විශාල මහනුවර තුන්බිය ගැන අපි අහලා තියෙනවා. දුර්භික්ෂ නිසා රෝග බිය නිසා අමනුෂ්‍ය බිය. අද අලුත් තුන්බියක් අපේ රටේ ඇති වෙලා තිබෙනවා. මේ රට පාලනය කරපු අමනුෂ්‍යව සහ මේ ආපු වසංගතය නිසා රෝබියක් මිනිසුන්ට වැඩි වෙලා ඉදිරියේදී එන්නේ මහා ලොකු දුර්භික්ෂයක්.